බීසී නම් බීසී සුනන් දහමුදුරෝ විමසීම 0774 0749. සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. දරුවනේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්න හදන්නේ බුදුන්හා සමකාලීන සාස්ත්‍රයෙන් කරේන සලකන සංජය විලටිපත සාස්ත්‍රය පිළිබඳව. දරුවනේ සංජය කියන්නේ මේ සාස්ත්‍රයට දාලා තියෙන නාමය. එතකොට මෙයාගේ තාත්තා විරාට ජනපද රැසීකට එකයි සලකන්නේ. ඒක විරාට පුරයේ නැත්නම් විරාට ජනපදයේ රැසියෙක් නිසා මෙයා ප්‍රසිද්ධ වෙනවා වෛරාට පුත්‍ර නමින්. සංජය පිළිපොත් සාස්වරයාගේ තාත්තා විරාට ජනපද රැසියෙක් නිසා වෛරාට පුත්‍ර නමින් මේ සංජය බෙල්ලකපුත් සාස්වරයා ප්‍රසිද්ධ වෙනවා. පාලි භාෂාවේ දරුවනේ මේ විරාට පුත්‍ර කියන නම වෙනුවට භාවිත වෙන්නේ බෙල්ලට්ටි පුත්‍ර කියන නාමය. බෙල්ලට්ටි පුත්‍ර කියන නාමය නිසා බෙල්ලට්ටි පුත්‍ර කියන බමුණාගේ පුතා හැටියට සංජය බෙල්ලකපුත් සාස්වරයා හඳුන්වනවා. දරුවනේ සංජය බෙල්ලකපුත් සාස්වරයා බුදුන් දවසේ ප්‍රසිද්ධ වෙන්නේ පරිත්‍රාදිකයේ කැදෙන එහෙම නැත්නම් පිරිවැදියේ කැදෙලා අපි කියන්නේ සංජය පිරිවැදියා කියලා. එතකොට මේ සංජය බෙල්ලකපුත් සාස්වරයාගේ ප්‍රධාන අනුභාවිකව දෙන්නේ මේ කෝලිත උපදෙස් දෙන්න. ඊට අමතරව ඔහුගේ ප්‍රධාන ශ්‍රාවකෙක් හැටියට පිළිගන්නවා සුප්පිය කියන පරිත්‍රාදිකයා. සුප්පිය කියන පිරිවැදියා. හරි, සංජය බෙල්ලකපුත් සාස්වරයාගේ ඉගැන්වීම පිළිබඳව අපි කතා කරන දරුවනේ මොහු අනෙක් සාස්වරවරු වගේ පැහැදිලි දර්ශනයක් හඳුන්වා දුන්න කෙනෙක් නෙමෙයි. මෙයා කිසියම් දර්ශනයක් ඉගැන්වීම වෙනුවට දරුවනේ කරන දෙන්නේ හඳුන්වලා දෙන්නේ ශ්‍රාවකයෝ අහන ප්‍රශ්නවලට උත්තර දීමේ ක්‍රමවේදයක්. ශ්‍රාවකයන් අහන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ක්‍රමවේදයක් තමයි මෙයා අනුගමනය කරලා තියෙන්නේ. හරි, මේ සංජය බෙල්ලකපුත් සාස්වරයා ප්‍රසිද්ධ වෙනවා අමරා වික්‍රමවාදී කැටියට. ඒ වගේම වාචා වික්‍රමවාදී කැටියට ප්‍රසිද්ධ වෙනවා. සංසේවාදී කැටියට ප්‍රසිද්ධ වෙනවා. අනේකාන්තවාදී කැටියට, සියාද්වාදී කැටියට මෙයා ප්‍රසිද්ධ වෙනවා. එතකොට මේ සංජය බෙල්ලකපුත් සාස්වරයා අනුගාමිකයන් ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්නවලට මූණ දීම සඳහා චතුස්කෝටික ක්‍රමය හා පංචවිසේදන ක්‍රමය නැත්නම් පංච භංගී නය කියන මේ ක්‍රම දෙක, රටා දෙක, ආකාර දෙක යදාගෙන තියෙනවා. ඇයි මේ සංජය බෙල්ලකපුත් සාස්වරයා දරුවනේ අමරා වික්‍රමවාදී කැටියට හඳුන්වන්නේ? අමර කියන්නේ දරුවනේ ආගට භාවිත කරනවා, ආග සම්බන්ධයෙන් ලැස්සනවානේ. එතකොට සංජය බෙල්ලකපුත් සාස්වරයා ලැස්සන ගියා. එයා ලැස්සන ගියේ දරුවනේ ශ්‍රාවකයෝ අහන ප්‍රශ්නවලින්. ප්‍රශ්නවලින් තමයි එයා ලැස්සන ගියේ. ප්‍රශ්නවලින් ලැස්සන ගියේ ඇයි? එයා කවදාවත් මේ යථාර්ථය දන්නේ නැති සාස්වරයෙක්. හරිද? බ්‍රහ්මජාල කියන මේ සූත්‍රයේම සඳහන් වෙනවා යථාර්ථය දන්නේ නැති සාස්වරවරු ශ්‍රමණවරු ප්‍රශ්නවලින් පලා ගිය බව. එතන මේ සංජය බෙල්ලකපුත් සාස්වරයා දරුවනේ අනුගාමිකව අහන ප්‍රශ්නවලින් පලා ගියා. කවදාවත් මුහුණට මුහුණ ඔවුන් අහන ප්‍රශ්නවලට මුහුණට මුහුණ පෙනී ඉඳ උත්තර දෙන්න කියන ඇයි උත්තර දෙන්න දන්නේ නැහැ, යථාර්ථයක් දන්නේ නැහැ. ඒ නිසා මොහු ප්‍රසිද්ධ වෙනවා ජෛන මූලාශ්‍රවල අඥානෙ කැදියට, මෝඩෙ කැදියට. හරි, එතකොට ආන්දෙක් වගේ ලස්සන සුළු පිළිවෙතක් මෙයා අනුගාමිකයන් අසලද ප්‍රශ්න අහමු අනුගමනය කළ නිසා මෙයා ප්‍රසිද්ධ වෙනවා දරුවනේ අමරා වික්‍රමවාදී කැදියට. ඒ වගේම තමයි මෙයා වාචා වික්‍රමවාදී කියලා සලකනවා. ඇයි එහෙම හඳුන්වන්නේ? ස්ථාවරයකට නොබැඳුනි වචන මෙයා ප්‍රකාශ කරන හින්දා ඔහුගේ වචන පිළිගන්න බෑ. පච පච කියන්නේ ඇත්ත නෙවෙයි, සත්‍ය දන්නේ නැහැ. ඒ නිසා මෙයා වාචා වික්‍රමවාදී කියලා ප්‍රසිද්ධ වෙනවා. වික්‍රම කියන වචනේ තේරුම දරන්නේ වික්ෂිප්ත භාවය, විපලිසිත භාවය. එතකොට මෙයා අනුගාමිකයන් අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් ශ්‍රාවකයන් මොකද වෙන්නේ? වික්ෂිප්ත බවට පත් කරන බුදුම වෙනවා. කලබලකාරී බවට පත් වෙනවා, අසහනකාරී තත්ත්වයට පත් වෙනවා. එනිසා තමයි මෙයාගේ ඉගැන්වීම වික්‍රමවාදී හැටියට ප්‍රසිද්ධ වෙන්නේ. ඊළඟ දරුවනේ මෙයා අනුගාමිකව අහන ප්‍රශ්න වලට කවදා පිළිගන්න පුළුවන් පිළිතුරු දෙන්නේ නැහැ. සකසයිත උත්තර දෙන්නේ, සකසයිත පිළිතුරු දෙන්නේ. එනිසා සංක්ෂය වාදී කැටියට මෙතුමා ප්‍රසිද්ධ වෙනවා. සංක්ෂය කියන වචනේ තේරුම දරුවනේ සැකේ කියන එක. ඊළඟට කවදාවත් ඍජු එක පිළිතුරක් දෙන්නේ නැහැ. නානාවිධ උත්තර දෙන්නේ, නොයෙක් නොයෙක් පිළිතුරු දෙන්නේ.
එනිසා මොහුගේ මේ ඉගැන්වීම අනේකාන්තවාදයක් හැටියට ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම ස්ථිර පිළිගත නොහැකි පිළිතුරු ඉදිරිපත් කරන නිසාවාදී කියන නමනොත් මෙයාගේ ඉගැන්වීම ප්‍රසිද්ධ වෙනවා. ඊළඟ දරුවනේ මේ සංජීව පිටත් ශාස්ත්‍රවරයා අනුගාමිකින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ඔයාලට මුලිනුත් මතක් කළා චතුස්කෝටික ක්‍රමය හා පංචවිසිකර ක්‍රමය කියලා මේ ක්‍රම දෙක භාවිත කරව බව. ඒ ක්‍රම දෙකට දාලා තමයි ඒ ක්‍රම දෙක ඔස්සේ තමයි මේ අනුගාමික වන ප්‍රශ්න වලට දරුවනේ උත්තර දෙන්නේ. මොකද චතුස්කෝටික ක්‍රමය කියන්නේ දෘෂ්ටි කෝණ හතරකින් එහෙම නැත්නම් පැති හතරක් දිහා බලලා පිළිතුරු දීම තමයි චතුස්කෝටි ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ කවුරු වාරි මෙයාගේ අනුගාමිකෙක් මෙයාගේ යම්සි ප්‍රශ්නයක් අහුවොත් මෙයා ආකාර හතරක් දිහා බලලා පැති හතරක් දිහා බලනවා තමයි උත්තර දෙන්නේ. හරිද? ඒකට කියනවා චතුස්කෝටික ක්‍රමය කියලා. හරි මොනවද මේ චතුස්කෝටික ක්‍රමය කියන්නේ? ඇත අස්ති නැත නාස්ති ඇත නැත අස්තිච නාස්තිච ඇත නැත 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 නයිවාස්ති නාස්ති ඔන්නයි ක්‍රමය තමයි චතුස්කෝටි ක්‍රමය කියන්නේ. ඊළඟටනේ පංච විසිදර ක්‍රමයත් යොදාගනිමින් ශ්‍රාවකයන්ගේ ප්‍රශ්න විසිදරේ කරා ප්‍රශ්න දිහා බැලුවා. හරි මොනවද පංච විසිදර ක්‍රමය කියන්නේ? පංච විසිදර ක්‍රමය කියන්නේ දරුවනේ ඒවන්තිපි මේනෝ පළවෙනි එක ඒවන්තිපි මේනෝ මෙසේයි මගේ අදහසක් නැත කියන එක. ඊළඟට තතහ තිබෙමේනෝ එසේයි මගේ අදහසක් නැත. නො තිබෙමේනෝ නැතේ මගේ අදහසක් නැත. නො තිබෙමේනෝ නැත්තේ නැතේද මගේ අදහසක් නැත. අඤ්ඤතා තිබෙමේනෝ අඤ්ඤතරක්කේද මගේ අදහසක් නැත. ඔන්නෝය ක්‍රමය පහ තමයි පංච විසදර ක්‍රමය කියන්නේ. ඉතින් දරුවනේ අනුගාමිකයෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් මෙලොවක් මරණයෙන් පස්සේ පරලොවක් තියෙනවද? ඕපපාතික සත්‍යෝ ඉන්නවද? සත්‍ය ලැබුණාම ආයි ඉපදෙනවද නැද්ද? ලෝකේ ශාස්ත්‍රත අශාස්ත්‍රත ආදී නොයේ ප්‍රශ්න අහනවානේ. එතකොට මොනයම් ප්‍රශ්නයක් ඇහුවත් දරුවනේ චතුස්කෝටි ක්‍රමය හා පංචවිසිදර ක්‍රමය කියන මේ ක්‍රම දෙකම අසුරු කරගෙන තමයි එයා පිළිතුරු සපයන්නේ. දීගණිකයේ සාමාන්‍ය බල සූත්‍රයේ මෙය අනුගාමිකයන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ගැන සඳහන් වෙනවා. එයාම කියන අදරෝනේ මෙහෙම. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ශ්‍රාවකෙක් මගින් පරලොව ඇද්දැයි විමසන විට මට පරලොව ඇදැයි සිතනොත් මම පරලොව ඇදැයි කියන්නේ. ඒ එබඳුම අදහසක් මට නැත. පරලොව ඇදැයි යන අදහසක්ද නැත. පරලොව නැතේ යන අදහසක්ද නැත. පරලොව ඇත්තේ නොවේ යන අදහසක්ද නැත. ඔන්නෝ විදිහට දරුවනේ පිළිගන්න බැරි විදිහට තමයි මෙයා උත්තර දෙන්නේ. කවදාවත් නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැහැ. ප්‍රශ්නෙන් ගැළවිලා ගියා. ප්‍රශ්නෙන් පැලදිලා ගියා. ගැළවිච්ච ආකාරයෙන් මෙයා. ඒකට හේතුව දරුවනේ මෙයා අනුගාමක වහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නේ නැහැ. ඒතර ඔන්නෝ ඒ විදිහට තමයි මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් මෙයා උත්තර දෙන්නේ. නිසා සංජීව බෙලට උපත ශාස්ත්‍රවරයා දරුවනේ යථාර්ථය නොදක් ඇත්ත නොදක් ශාස්ත්‍රවරයෙක් කෙනෙක් තමයි අපට පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු දරුවනේ මේ සංජීව බෙලට උපත ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් පිළිබඳව බෞද්ධ මතය. ඔල සිල් දෙනාලම තෙරුවන් සරණයි.